පෝඩ්කාස්ට් මයික්‍රෝෆෝනයක් කියලා කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට ඉතාමත් වැදගත් දෙයක්. අපි මීට කලින් ටොප් 5 රෙකෝඩින් මයික්‍රෝෆෝන්ස් ගැන කතා කරලා තිනවා. ඔයා මේ අවුරුද්දේ පෝඩ්කාස්ට් මයික් එකක් ගන්න හිතන් ඉන්නව නම් අනිවාර්යෙන් මේ ෂෝට් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාට හිතා ගන්න පුළුවන් වෙයි ඔයා ගන්න ඕන හොඳම පෝඩ්කාස්ට් රෙකෝඩින් මයික්‍රෝෆෝන් එක මොකද්ද කියලා. අද අපි කතා කරන්නේ ටොප් 3 පෝඩ්කාස්ට් මයික්‍රෝෆෝන් ගැන. තුන්වෙනි ස්ථානයේ රැඳෙන්නේ Samsung Go කියන පොඩ්කාස්ට් මයික්‍රෝෆෝන් එක. මේකේ මිල ඩොලර් 40ක් විතර වෙනවා. Samsung කියලා කියන්නේ ලෝකයේ තියෙන හොඳම පොඩ්කාස්ටිං මයික් එකක් කියලා කියන්න පුළුවන්. සිල්වර් කලර් එකෙන් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. බිල් ක්වොලිටි එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. මේක ගොඩක් යූස් කරන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සහ ස්ටාර්ස්ලා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් කරන අය. මේක ගොඩක් හොඳ පෝටබල් මයික් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ඇබ්සෝබ්මන් පෑඩ් එකක් මේකට තියෙනවා. ඒ වගේම හොඳ කැරියන් බෑග් එකක් මේකට හම්බ වෙනවා. මේකේ සවුන්ඩ් සිස්ටම් තුනක් තියෙනවා. කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. LED ඉන්ඩිකේට් කරන ලයිට් එකෙන් පෙන්වන්නේ පවර් එක සහ රෙකෝඩ් කරන විට ඔයා කතා කරන එක. මේකේ පෝට් ගැන කතා කරනවා 3.5 mm සහ mini b USB පෝට් දෙකක් මේක බලා ගන්න හම්බ වෙනවා. මේක ඉතාමත් පහසුවෙන් සෙටප් කරන්න පුළුවන්. ඒ වගේම මේක ස්ටුඩියෝ රෙකෝඩින් සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන මයික් එකක්. ප්‍රොෆෙෂනල් වැඩවලටත් ඉතාමත් හොඳයි. ඔඩිසිටි වගේම ඔඩිෂන් වගේ සොෆ්ට්වෙයාර් එකත් මේක ඉතාමත් හොඳට වැඩ කරනවා. අවසාන වශයෙන් කියන්න තින්නේ Samsung Go කියලා කියන්නේ ඉතාමත් හොඳ පොඩ්කාස්ටිං මයික් එකක්. දෙවෙනි මයික් එක HyperX Quadcast කියන මයික් එක. මේක හොඳම USB පොඩ්කාස්ටිං මයික් එකක්. මේක මීට ඩොලර් 120ක් විතර වෙනවා. ටිල්ටින් ස්ටෑන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ඇලට සෙන්සිටිව් එකක් මේකට තියෙනවා. ඔයාට මේ මයික් එක මියුට් කරන්න ඕන නම් මේක උඩ එකපාරක් තට්ටු කරාම මියුට් වෙනවා. මේක මැටීරියල් එක ඉතාමත් හොඳ නිසා පොප් ෆිල්ටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සවුන්ඩ් ක්වොලිටි එක ඉතාමත් හොඳයි. වටෙන් පිටෙන් එන කරදරකාර සවුන්ඩ් මේකෙන් ෆිල්ටර් වෙනවා. ඒ වගේම තමයි ඔයා ලයිව් ඉන්නවා කියලා ග්‍රිල් එක යට තියෙන ලයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. ඔටෝ ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. කනෙක්ටිවිටි එක ගැන කතා කරනවා නම් ටයිප් A සහ ටයිප් C USB කේබල් පෝට්ස් තමයි තියෙන්නේ. ඒ වගේම ෆෝලා පැටර්න්ස් හතරක් මේකේ තියෙනවා. ඔයාට කැමති එකක් තෝරගෙන පෝස්ට් කාස්ට් කරන්න පුළුවන්. සවුන්ඩ් ක්වොලිටි එක නොයිස් කැන්සලේෂන් එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේකත් වෙළඳ පොලේ තියෙන රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉතාමත් හොඳ මයික් එකක්. පළවෙනි ස්ථානයේ Shure SM7B කියන මයික් එක. SM7B කියලා කියන්නේ හොඳම පොඩ්කාස්ටිං මයික් එක කියලා කියන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක ඩොලර් 399ක් විතර වෙනවා. මේක ගොඩක් ප්‍රසිද්ධ වගේම ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරන්න පුළුවන් මයික් එකක්. වර්ල්ඩ් ෆේමස් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. බිල් ක්වොලිටි එක වගේම ඩිසයින් එකත් ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. රෙස්පොන්ස් ටොගල් දෙකක් තියෙනවා. කැමති එකක් අපට තෝරගන්න පුළුවන්. මයික් ස්ටෑන්ඩ් එකට මේක ලේසියෙන්ම ඇටච් කරන්න පුළුවන්. ස්මූත් වගේම අපට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. පොෆිල් එකක් ඕන වෙන්නේ නැහැ ඇතුළතින් ඒක ඉන්ස්ට්‍රෝ කරලා තියෙන නිසා. ඩිටාජබල් වින්සීල්ඩ්ලයක් තමයි තියෙන්නේ. කරදරකාරී හුළඟේ සද්දේ ඒ වගේම තමයි පිටින් එන බාහිර සද්ද මේකෙන් වළක්වනවා. බිල්ඩ් ක්වොලිටි එක වගේම හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හොඳ ක්ලීන් ඩීප් බේස් බැලන්ස් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ බිල්ඩ් ක්වොලිටි එක අතින් ඒ වගේම අනිත් ෆීචර්ස් අතින් හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉතාමත් හොඳ මයික් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලා අද මේ බැලුවේ 2020 අවුරුද්දේදී ගන්න පුළුවන් හොඳම මයික් තුනක් ගැන. ඉතින් මේ වගේ ඉන්ට්‍රස්ටින් තවත් වීඩියෝ ඔයාලා බලන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ලේටස්ට් අප්ඩේට් ඔයාගේ ෆෝන් එකට කම්පියුටරේට ගෙන්න ගන්න. Thank you හැමෝටම මේ වීඩියෝ එක බැලුවට. තවත් මේ වගේ අලුත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙමු.